සුබ දිනයක් වේවා මිත්‍රෝනි. අද හිතුවා මේ රට පුරා ඇති වෙලා තිබුණු සහ මේ වැඩ වර්ජන රැල්ල නිසා අපේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති වුණු අපහසුතාවත්, ඇයි මේ වැඩ වර්ජන රැල්ලක් මේ අවස්ථාවේදී පැවැත්තුනේ, මේට මූලිකව කටයුතු කරපු ජේවිපී එකත් පෙරටුගාමීත් සජබෙත් මේ වැඩ වර්ජන රැල්ල පිටිපස්සේ හිටියා කියන එක, ඒ චෝදනාව ආණ්ඩුව පැත්තෙන් එල්ල කළා. ඒ වගේම මේ වැඩ වර්ජන රැල්ල හින්දා රනිලුත් ආණ්ඩුවත් විශාල ප්‍රශ්නයකට මැදි වුණා. ඔයගේ කරුණු රාශියක් ගැන ඒවා පිළිබඳව මේ සෝෂල් මීඩියාවලත් අනිකුත් මාධ්‍යවලත් විශේෂයෙන්ම බුකියේ බොහෝ කරුණු කියවෙන්නට ලියවෙන්නට පටන් අරගෙන තිබුණා. ඉතින් අන්න එක හින්දා චුට්ටක් මේ ගැන කතා කරන්නට ඕනේ කියලා හිතුවා. සහෝදරයා සහෝදරිය, මේ සෝෂල් මීඩියාවල මේ ප්ලැට්ෆෝම් එකේ සමහර අය නගන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි දැන් මාලිමාවට තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නැද්ද? සජබෙට තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ අර පෙර තිබුණු බලාපොරොත්තු දැන් නැති වෙලාද? හීන වෙලාද? ඇයි මේ තව මාස දෙකකින් තුනකින් අතර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියෙන්නට තියෙනවා, නියමිතයි. තව මාස දෙකයි නැත්තම් තුනයි තියෙන්නේ. ඉතින් ඒ මාස දෙක තුන ඉවසලා නොයින්ද ඇයි මේ හදිස්සියෙම මේ රට පුරා වර්ජන ඇති කරන්නේ? ඉස්සර හිටියා වගේ තව චුට්ටක් මේ මාස දෙක ඉවසලා තමුන්ගේ පක්ෂ, තමන්ගේ පුද්ගලයන්, ඒ ජනාධිපති අපේක්ෂකයන් දින්නට පස්සේ, ජයග්‍රහණය කළාට පස්සේ මේ සේවකයන්ගේ ප්‍රශ්න, පඩි වැඩි කිරීම, ඔවුන්ගේ වෘත්තීය දීමනා වැඩි කරලා, ඔවුන්ගේ තනතුරු ඉහළ දාලා, ඉතින් ඒවට අවශ්‍ය වැඩපිළිවෙළවල් තමන්ගේ මේ ආණ්ඩු යටතේ, තමන්ගේ ජනාධිපතිවරයාගේ යටතේ, අලුත් ජනාධිපතිවරුන්ගේ යටතේ කරන්නට පුළුවන්. එහෙම කරන්නට තව මාස දෙකක් තියෙද්දී මේ කෙටි කාලයේ ඉවසන්න නැතුව ඇයි මේ විදිහට රට පුරා උද්ඝෝෂණය කරන්න කියන එකයි සමහර අය ප්‍රශ්න කරන්නේ. මෙච්චර කාලයක් හිටියා නම් මේ මාස දෙක ඉඳලා මැතිවරණයට මුහුණ දීලා, මැතිවරණය දිනලා, ඒතර මේ රටේ සේවක ප්‍රශ්න විසඳන්නට පුළුවන්. ඒ මාස දෙක ඉවසන්නේ නැතුව ඇයි මේ හදිස්සිය කරන්න කියන එකෙන් ඉඟි කෙරෙන්නේ මාලිමාවට ජයග්‍රහණය කරන්නට අමාරු කියන එකද? සජබේට, සජිත් ප්‍රේමදාසට ඒ ජනාධිපති සිහිනය තව දුරයි කියන එකද? මෙන්න මේක සෝෂල් මීඩියාවල මේ ප්ලැට්ෆෝම් එකේ මේ බුකිය ඇතැම් අය ප්‍රශ්න කරලා තියෙනවා. පෙරේද දවසේ පාර්ලිමේන්තුවේදී ඒ විවාදය හමුවේ බොහෝ අයගේ අදහස වුණේ ඔක්තෝම්බර් 5 එහෙමත් නැතිනම් ඔක්තෝම්බර් 12 අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවයි. ආණ්ඩුවේ අය ගොඩක් ඇමතිවරු ඒ ගැන අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම දැන් බලන්න මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකවරුන්ගේ වර්ජනය දිහා, ඒ වර්ජනය ඇතිවෙච්ච දවස් කිහිපේදී ඒ පාලකවරුන් ස්ථානාධිපතිවරුන් සේවයට නොපැමිණීම නිසා බොහෝ පුරවැසියන් අසහනතාවයට පත් වුණානේ. මොකද මේක පොදු ප්‍රවාහන සේවයනේ. එතකොට සීසන් ගත්තාය, දුම්රිය සීසන් අරගත්තාය, ආර්ථික අතින් බොහොම අන්ත අසරණ වෙලා ඉන්න සමාජයක්නේ දැන් තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ රට. ඒ අය තමයි වැඩිපුරම අන්ත අසහනතාවයට පත් වුණේ, කරදරයට පත් වුණේ, අපහසුතාවයට පත් වුණේ. නමුත් බන්දුල ගුණවර්ධන නොහොත් ප්‍රවාහන ඇමති බුල්ඩෝග් ඒවට නීති රීති හදලා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකවරුන්ගේ වර්ජනය කඩාකප්පල් කරන්නට උත්සාහ කරපු විදිය, ඒවල ඇතුල් පැත්ත, ඒවල හරි වැරදි කෙසේ වෙතත්
රටේ පොදු ජනයා සාමාන්‍ය පුරවැසියන් ඇත්තටම මේ වර්ජනය හමුවේ අසරණ වුණු බව නම් අනිවාර්යෙන් කියන්නට ඕනේ. තවත් පැත්තකින් සමහර අය කමෙන්ට්ස් දාලා තිබ්බා. දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඩ්‍රයිවර්ලට වැඩි කරනකොට රියදුරන්ට ඒක වැඩි පඩිය වැඩි කරා. ඒ ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකයන්ගේ වැඩි කරන්නේ නැත්තේ. එතකොට පාලකවරුන්ගේ ස්ථානාධිපතිවරුන්ගේ වැඩි කරාම ඊට ඉස්සෙල්ලා දුම්රිය රියදුරන්ගේ වැඩි කරලා තියෙනවා නම් එතකොට මේ දුම්රිය සහ ඒ අයගේ විතරද පඩි වැඩි වෙන්නේ? සමස්තයක් වශයෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට ජීවන වියදම මේ විදිහට ඉහළ ගිහලා තියද්දි ඔවුන්ට ඇති වෙන සේවය මොකක්ද? එතකොට මේ ස්ට්‍රයික් කරන අය විතරද වෘත්තීය සමිති වල ඉන්න අය විතරද ඒ දීමන සහ ඒ ජයග්‍රහණය ලබා ගන්නට ඕනේ? එතකොට අපිට මොකද වෙන්නේ? අපි හිතනවට වඩා යම් යම් පැතිවලින් අපි මේ සෝෂල් මීඩියා වල මේ බුකියේ බොහෝ දේ ලියවෙනවා. මේ ප්‍රශ්නේ දිහා මේ විදිහට හිතලා බලන්න. කවුද මේ වෘත්තීය සමිති වල නායකයන් විදිහට ඉන්නේ? බොහෝ වෙලාවට වෘත්තීය සමිති වල ඒ නායකත්වයට ඇවිල්ලා ඉන්නේ මේ දේශපාලන පක්ෂවල ඉන්න සමාජිකයන්, ක්‍රියාකාරීන් නැත්නම් දේශපාලන නායකයන්මයි. ඔවුන්ගේ සමීපතම මිතුරන්. එතකොට JVP එකත් පෙරටුගාමීත් සමගි ජන බාලවේගය මේ ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ රට අස්ථාවර කරන්නට, රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නට උත්සාහ කිරීම හරහා ඔවුන් බලන්නේ සාමාන්‍ය පුරවැසියන්ට ලැබෙන පහසුකම නෙමෙයි. ඔවුන් බලන්නේ ඔවුන්ගේ දේශපාලන මඩිය තර කරගන්නට, ඔවුන්ගේ දේශපාලන පක්ෂය අරමුණ ජය ගන්නට තමයි ඔවුන් මේ විදිහට රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරලා, නැවතත් මේ වැඩ වර්ජන රැල්ලක් ඇති කරලා රට ජන ජීවිතය අපහසුතාවයට පත් කරන්නට හදන්නේ. නැතුව මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ලැබෙන යහපතක් සඳහනක් නෙමෙයි කියන එක ඒ වෘත්තීය සමිතිය හරහා කරන කාරණයක් එක්ක, ඒ පක්ෂවල අයත් එක්ක ඒක සාමාන්‍ය ජනතාවට පැහැදිලි. මොකද හොඳටම මතකයි ගිය අවුරුද්දේ රුපියල් 10,000කින් අප්‍රේල් මාසෙදි කොහෙද පඩි වැඩි කරා. එහෙම කරලා තියෙද්දිත් තවත් වතාවක් මේ විදිහට තමන්ගේ චේතනය වැඩි කරන්නට කියලා ඉල්ලන එක අසාධාරණයි කියලා තවත් අය, දේශපාලන යම් යම් විද්වතුනුත් සාමාන්‍ය පුරවැසියනුත් මේ සෝෂල් මීඩියාවල යම් යම් පෝස්ට් දාලා තිබ්බා. මොකද මේ වෙලාවේ තව මාස දෙකකින්, මාස 3ක් ඇතුළත ඡන්දයක් පවත්වන්නට යනකොට, රට ආර්ථික වශයෙන් ගොඩක් වෙලාවට අමාරුකමක තියෙනකොට, හැකි අයුරින් අර විදිහට අප්‍රේල් වලත් රුපියල් 10,000ක් වගේ පඩි දීමනාවක් වැඩි කරලා තියෙනකොට තව තවත් දේවල් ඉල්ලලා උද්ඝෝෂණ කිරීම මේ ජීවිපී එක, සජබේ, ඒ වගේම පෙරටුගාමීන් මේ උද්ඝෝෂණ රැල්ලක් ඇති කරපු එක ඇත්තටම සාමාන්‍ය පුරවැසියන්ට ලැබෙන තියෙන ප්‍රතිලාභ තනිකරම කප්පාදු කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. මිනිස්සු සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිහා තවත් අන්තසරණ එකයි මේකෙන් වෙන්නේ කියන එකයි බොහෝ අයගේ අදහස. අවසාන වශයෙන් මා ඔබට මේ වැඩසටහන ආරම්භයේදී මතක් කළ කරුණු කිහිපය නැවතත් මතක් කිරීමක් කරන්න. මේ කරුණු බොහෝ වෙලාවට බුකියේ මේ සෝෂල් මීඩියාවල, YouTube වල වීඩියෝ වලට ලියලා තියෙන සහ අහලා තියෙන ජනතා අදහස් තමයි මින් කියවෙන්නේ. ඔවුන් බොහෝ දෙනා ප්‍රශ්න කළා තිබුණේ තව මාස 2ක් 3ක් ඇතුළත ජනාධිපති වර්ණය තියෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් තියන්නට වෙලා තියෙනවා. ඒ තියෙනකොට ඔබලාගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන මාලිමාවේ අනුර කුමාර, ඒ වගේම සජබේ සජිත් ප්‍රේමදාස, ඔවුන් ස්ථිර වශයෙන්ම කවුරුන් හෝ දිනන බව දන්නවා නම් ඉවසා ඉන්න. තව මාස 2යි නැත්නම් 3යි තියෙන්නේ. එහෙම ඉවසලා ඉඳලා ඔබලා ජයග්‍රහණය කළාට පස්සේ මේ සේවකයන්ගේ වෘත්තීය සමිතිවල ඒ ඉල්ලීම් ඔබලාගේ මේ ආර්ථික වැඩපිළිවෙල හමුවේ ඒවට විසඳුම් දෙන්න. දැන් මේ මාස 2 ඉවසන්නේ නැතුව මේ අවසාන මොහොතේ මැතිවරණයක් කටේ තියෙද්දි මේ විදිහට රට පුරා වැඩ වර්ජන රැල්ලක් ඇති කරලා
රට තවත් අගාධයට අර්බුදකාරී තත්ත්වයකට පත් කරනවා කියන එකෙන් කියවෙන්නේ මාලිමාවට තමන්ගේ ජයග්‍රහණය විශ්වාස නැති බවද. ඒ වගේම සජබයට තමන්ගේ මේ ජයග්‍රහණය තව දුර බවද මිනිසුන්ට ප්‍රශ්නයක්. මේ වැඩවර්ජන රැල්ල පිටිපස්සේ අනිවාර්යයෙන්ම මාලිමාවත් ජීවිපේකත් පෙරටුගාමී සජබෙත් ඉන්න බව රටේ පුරවැසියෝ කවුරුත් දන්නේ. අන්න ඒ නිසා ඔබ මේ ගැනත් මොහොතක් හිතන්න. අද දවස වෙනකොට සමාජ ජාලා තුල කියවෙන බොහෝ කරුණු ඇතැම් වෙලාවට රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ප්‍රශ්න කරනවා අපි නොහිතන පැතිවලින්. මොහොතක් හිතන්න. මම අනුර චන්ද්‍රසිරි.